මේ වසර අපි සියලු දෙනාම දන්නවා මැතිවරණයක් ජාතික මැතිවරණයක් පවත්වන්නට තියෙන වසරක්. ඉතින් අපි සියලු දෙනාම දන්නවා ජාතික ජනබල වේගයට ඒ ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කළා ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන්නට තියෙන අවස්ථාව ඉතාමත්ම ඉහළයි. මම අද ඔබතුමන්ලට කතා කරන්න යන්නේ අප ජාතික ජනබල වේගයේ නායකතුමන් විටින් විට විවිධ වේදිකාවලදී සඳහන් කරනවා ජාතිය පිපිදීමේ අවශ්‍යතාවය. අපි මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපිට එවැනි දැක්මක් සහිත එවැනි චින්තනයක් සහිත නායකයෙක් අපිට අද නායකත්වය දෙන එක ගැන. මැතිවරණයක් ජයග්‍රහණය කරලා රජයක් පිහිටවනකොට එතුමා ඒ සඳහන් කරපු ජාතිය පිපිදීම නැතොත් ජාතික පුනර්ජීවනය ඇතිකිරීම ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මොකද එවැනි දෙයක් අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඉතිහාසයේ අත්විඳලා නැහැ. නමුත් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නම් ඕනම රටක ඒ වටපිටාව සමබරව තියෙන්න ඕනේ. සාමකාමී වාතාවරණයක් පවතින්න ඕනේ. සාමකාමී වාතාවරණයක් කියනකොට එයින් මං අදහස් කරන්නේ රටවල් අතර යුද්ධයක් පැවතීම හෝ ත්‍රස්තවාදී වදුරුම් පැවතීම විතරක් නෙමෙයි. රටක දැන් අපේ රටේ ගත්තොත් මේ වෙලාවේ පුනර්ජීවනයක් කරා යාමට නම් මේ සියලු දේම සමබරතාවයක් තියෙන්න ඕනේ. නමුත් දැනට පවතින තත්ත්වයන් විග්‍රහ කරොත් අපේ රටේ දේශපාලනය සමබරද? අපේ රටේ පාර්ලිමේන්තුව මේ රටේ සැබෑ ජනමතය නියෝජනය කරනවාද? අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් බලයට පත් වෙලා සියලු වනපනත් ජනතාවට හිතකර නොවන ජනපත අනපනත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී අනපනත් ජනතාව මර්ධනය කරන්න පාවිච්චි කරන අනපනත් වලින් පාලනය කරන පාලනයක් නෙවෙයිද අද අපේ රටේ ඇති වී තිබෙන්නේ? එතකොට කොහොමද මං කතා කර යන්නේ ඒ සාමකාමීත්වය? එතකොට අපේ බහුතර ජනතාවගේ චින්තනය සාමකාමීද? පීඩනයකින් නොවේද ඉන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය හරියමං විදියට ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ නැත්නම් ඒ රටේ තියෙන්නේ මොන වගේ සාමකාමී පරිසරයක්ද කියලා ඔබතුමාලට හිතා ගන්න පුළුවන්. නීති ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ රටේ ජනතාවේ තෘප්තිමත්ද? සමාජ සාධාරණත්වය කොහෙද තියෙන්නේ අද රටේ? අපි සියලු දෙනාටම වක්‍ර බදු වලින් අපිට පීඩා විඳින්න සිද්ධ වෙනවා. නමුත් අපි දන්නවා මේ රටේ බලවත්යයි කියන ජාවාරම්කාරයෝ ඒ බදු වලින් මිදිලා ඒගොල්ලන්ට වෙනම සැලකිල්ලක් ඇති වෙලා තියෙනවා. එතන කොහෙද සමාජ සාධාරණයක් තියෙන්නේ? ජීවන වියදම ඉතා ඉහළ තත්ත්වයකට පත් වෙනවා. ණය ගන්නවා සහ විකිණීම ඇරෙන්න වෙන න්‍යාය ප්‍රත්‍යයක් අපිට පේන්න නැහැ. එවැනි සමාජයක ඔබ හිතනවද ඒ ජනතාව තෘප්තිමත් කියලා? එවැනි අතෘප්තිමත් එවැනි සමබරතාවයක් නැති දේශපාලන වාතාවරණයක් සමාජ වාතාවරණයක් තියාගෙන අපිට මම ඉස්සෙල්ලා කිව්ව සමාජ පුනර්ජීවනයට අවශ්‍ය මාවතට අවතීර්ත වෙන්න විදිහක් නැහැ.
ඒ සඳහා පළමුවෙන්ම ඒ මං ඉහත සඳහන් කරපු ඒ දේවල් සමතුලිත විය යුතුයි. එතකොට තමයි අර citizens peace of mind කියන එක එන්නේ. එතකොට තමයි සමාජය සූදානම් වෙන්නේ ඒ පවතින රජයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා අපේ සමාජය යහමගට සහ දියුණුවේ මාවතට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. එය දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම්කිසි කාලයක් ගත වෙන ක්‍රියාවලියක්. මම උදාහරණයක් ඇටියට චීනය සඳහන් කරන්නම්. චීනය 1970 ගණන් වල 70 දශකයේ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වන ඩෙන් ෂෝපින් හරහා චීනයේ ඒ සමාජ පුනර්ජීවනය සහ නවීකරණය කියන සංකල්පය මත ඒ මාවතට අවතීර්ණ වුණ රටක්. Rejuvenation of the nation and modernization. ඒකයි concept එක. ඒ හා චීනය ඔවුන්ගේ කෘෂිකර්මාන්තය කර්මාන්ත විද්‍යාව හා තාක්ෂණය ආරක්ෂක අංශ රාජ්‍ය සාංශික භාවයට අලුත් මුහුණුවරක් දුන්නා. ඒ හරහා විකල්ප ලෝකෙටම විකල්ප විසඳුම් සහ අදහස් සංකල්ප මගින් මුළු චීන ජාතියම නවීකරණයට ලක් කරා. ඒ අනුසාරයෙන් චීනය අද වෙනකොට ලෝකයේ බලවත් රාජ්‍යයක් හැටියට පෙනී සිටිනවා. චීනය ලෝකයේ විශාලතම ආර්ථිකය තිබෙන රටක්. විශාලතම අපනයනක භාණ්ඩ වෙළඳපොළක් තියෙන රටක්. One Belt and One Road වගේ ජාත්‍යන්තර ව්‍යාපෘති මගින් ලෝකය කරා ගමන් කරන රටක්. ඒ පුනර්ජීවන ක්‍රියාවලිය හරහා අද වෙනකොට චීනය අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණයි. එයට ඔවුන්ගේ ජනතාවගේ කැපවීම, ජනතාවගේ උද්යෝගික සම්බන්ධතාවය, ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක ලබාගත්තේ යන්නේ ඒ විදිහටයි. අර මම කියපු ඉහත කියපු ඒ සිද්ධාන්ත සියල්ලම සම්පූර්ණ කරගෙන තමයි චීනය ආදෙතෙන්ට ළඟා වෙලා තියෙන්නේ. ඒතකම මම ඉතාමත් ආඩම්බරෙන් කියනවා, අපිටත් ඒ ගමන යන්න අවස්ථාවක් මේ අවුරුද්දේම උදා වෙන ලකුණු පහල වෙලා තියෙනවා. අපේ මං ඉහත සඳහන් කරපු ඒ ප්‍රතිපත්ති ගරුක විෂන් එකකට වැඩ කරන ඒ නායකත්වය සමගින් අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ ජාතික ජනබලයේ සමස්ත නායකත්වය මේ රටට ලබා දීලා අපිට ඒ අවශ්‍ය කරන ප්‍රධාන කන්ඩිෂන්ස් ටික ඇති කරලා මේ ගමන යන්න පුළුවන් වෙයි කියන අදිෂ්ඨානය ඇතිවයි අපි අද මෙතෙන්ට රැස් වෙලා තියෙන්නේ. ඒ අනුව දියුණු සමාජයක තියෙන, දියුණු රටක තියෙන ශිෂ්ටාචාරය, ශිෂ්ට සම්පන්න සමාජය, දියුණු සමාජය ඒ වටපිටාව සඳහා අපිට ළඟා වීමට පුළුවන් වෙයි කියන දැඩි අදිෂ්ඨානය අපි සැමෝටම තියෙනවා. අපි ඒ සඳහා ඒ අදිෂ්ඨානය අපිට ඇති කරගන්න වේදිකාවක් කර දුන්නු ජාතික ජනබලවේගයට අපි ස්තුතිවන්ත විය යුතුයි. නැත්නම් අපිට වෙන විකල්පයක් නැති වෙනවා. එවැනි චින්තනයක් හරහා මේ රට ගොඩනගින්න. මේ නව්‍ය සංකල්ප, මේ ජාතිය පිපිදීම ඒ ක්‍රියාවලිය කිරීමට අපිට සියලු දෙනාටම බොහෝ දේ කරන්න සිද්ධ වෙනවා. බොහෝ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නම් චීනය අතීතය සිහිපත් කරා මම. චීනය ශ්‍රී ලංකාව එක්ක සංසදනය කරනකොට
ඉතාමත්ම සංකීර්ණ භූවිෂමතාවක් තියෙන සංකීර්ණ දේශපාලන වාතාවරණයක් තියෙන රටක් චීනයේ රටවල් 14කින් දේශ සීමාව සම්බන්ධ කරගෙන තියෙන රටක් 1930 ගණන් වල ජපන් අධිරාජ්‍ය විසින් චීන ජාතිකයන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ඉතා කෙටි කාලෙදී ඝාතනය කරපු රටක් තායිවානය හරහා බටහිර රටවල් වල විශේෂයෙන් එක්සත් ජනපදයේ බලපෑම් නිතරම එල්ල වෙන රටක් හොංකොං මැකාව වගේ විශේෂිත වූ පරිපාලන කලාප තියෙන රටක් නමුත් ඒගොල්ලන්ට පුළුවන් වුණා අර මං ඉහත සඳහන් කරපු ඒ දේශපාලන සමබරතාවය පරිසර සමබරතාවය මගින් ඒ ජනතාවට උත්පීඩනයක් ලබා දීලා මේ තත්ත්වයන් වලට ළඟා වෙන්නට මේ සියලු දේවල් සමගින් චීනය ඔවුන්ගේ සංවර්ධන මාවතට ගමන් කර තියෙනවා අපිට මං ඒ සඳහන් කරපු බාධක අපිටත් තිබ්බා ත්‍රස්තවාදයක් අපිට තිබ්බා අපි සියලු දෙනාම කැප වෙලා ඒ ත්‍රස්තවාදය නැති කරලා දැම්මා ඒ ත්‍රස්තවාදයත් පාලකයා විසින් නැති කරපු එකක් නැතුව ඒක ඒක ස්වභාවයෙන් ආපු එකක් නෙමෙයි ඒක අපි කොහොම හරි නැති කරලා දැම්මා ස්වභාවික විවසන සිද්ධ වෙනවා අපිට රට වගේ කීප ගුණයක් විශාල මහ මූදකින් වටවෙච්ච කිසිම දේශ සීමාවක් නැති රටක් ඒ සියලු දේම අපිට ලැබිලා තියෙනවා ස්වභාවික සම්පත් තියෙනවා ස්වභාවික ව්‍යසන වැඩිපුර සිද්ධ වෙන්නේ භූමිකම්පා ගිනි කඳු නැහැ ඉතාම සුළු ජන කොට්ටාශයක් ජීවත් වෙන රට චීනයත් එක්ක සංසන්දනයක චීනය ලෝකයේ වැඩිම ජනගහනයක් හිටපු රට දැන් මේත කාලිනුව ඉන්දියාව ඒක අභිභව ගියා අපිට මොනවද නැති වුනේ මේක කරගන්න මොකද්ද අපිට නැති වුනේ නැති වුනේ නිවැරදි දේශපාලන නායකත්වය මේ තාක්කල් අපිට නැති වෙලා තියෙන්නේ නිවැරදි දේශපාලන නායකත්වය අපේ රටේ සියලු ජනතාවට අවශ්‍යතාවයක් තිබ්බා මේ ජාතික පිපිදීම ඇති කරලා මේ රටට අවශ්‍ය කරන සංවර්ධන මාවතට ගමන් කරන්න ඒක තමයි පහුගිය දවස්වල අපේ තරුණ තරුණියෝ චිත්‍ර ඇන්දේ ඒ පිපිදීම තුලින් ඒවා කන්ටිනියු වුණේ නැහැ මේ පාලකයෝ විසින් මේ ජනතාව අපි ඔබ සියලු දෙනාම හැමදාම බලාපොරොත්තු වෙන ඒ වගේ පිපිදීමක් ඇතුව මේ රට දියුණු කරන රාජ්‍ය පාලනයක් අපිට නැති වුණේ ඒ රාජ්‍ය පාලනය පාලකයා විසින් මේ සීන ඔක්කොම සුණු විසුණු කරලා දාලා ඉවරයි අද වෙනකොට මේ රට ණය කන්දරාවක් එක්ක බංකොලොත් වෙච්ච රාජ්‍ය බවට පත් වෙලා ඉවරයි ඉතින් මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ මෙය තමයි අපේ වාසනාවට ලංකාවේ පොඩි වාසනාවකුත් තියෙනවා කොහෙන් හරි ව්‍යසනයක් වුණොත් කොහෙන් හරි අපිට සහනෙකුත් දෙනවා ඒ සහනය තමයි අපිට ලැබෙන්න පවතින ලැබෙන්න තියෙන්නේ ඉස්සරහට අපි සියලු දෙනාම ඔබ සියලු දෙනාම මං හිතනවා මං කියපු දේ තේරුම් ගත්තා කියලා අපි ජාතික ජන බලවේගයේ ඒ නායකත්වයේ සමගින් මේ රටට අවශ්‍ය ජාතික පිපිදීම සමගින් මේ රටට අවශ්‍ය සංවර්ධිත මාවතට ලං වෙන්න තියෙන අවස්ථාවන් වැඩි වෙන ඒ ජාතික ජන බලවේග රජය අපි පත් කරගෙන මේ රටට අවශ්‍ය කරන අනාගතය උදා කරමුයි කියන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරමින් මගේ සුළු වචන ශ්‍රවල්පය නම මාර කරනවා බොහොම ස්තුතියි ජාතික ජන බලවේගයට ජය වේවා